මෙම තාපගතික විද්‍යා සම්බන්ධතාවය අපි කතා කරද්දී ප්‍රධාන ආකාර තුනක් ගැන කතා කරනවා. ඒ එක ආකාරයක් තමයි, මම මේක බොහොම කෙටියෙන් කරන නිසා අපි ඒ ආකාර තුන ඇසුරෙන් කෙලින්ම කතා කරමු. පළවෙනි ආකාරය තමයි සමෝෂ්ණ අවස්ථාව. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව විදිහට අපි ගන්නේ නියත පරිමා අවස්ථාව. ඊළඟ අවස්ථාව විදිහට ගන්නේ ස්ථිර තාපී අවස්ථාව. ස්ථිර තාපී අවස්ථාව. ඔය විදිහට අපිට මේ පොතේම කොටස් තුනකට මේ කඩාගෙන ඉවරලත් මේක ලකුණු කරගන්න කිසිම බාධාවක් නැහැ. ඉතින් මේ විදිහට අපිට ඔය තාපගතික විද්‍යාවේ ඔය පළමු සමීකරණ කියන එක අවස්ථා තුනකට කඩාගෙන නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන මොකක්ද මේ සමෝෂ්ණ අවස්ථාව කියලා කියන්නේ? සමෝෂ්ණ අවස්ථාවේදී මොකක්ද වෙන්නේ? මෙතන වෙන විශේෂම දේ තමයි උෂ්ණත්ව වෙනසක් නැහැ. උෂ්ණත්ව වෙනසක් නැහැ කියන එකේ අදහස තමයි වායුවේ අභ්‍යන්තර ශක්ති වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අපි කලින් කතා කරපු ඩෙල්ටා U කියන එක ගැන අපි දන්නවා 3න් 2යි NR ඩෙල්ටා T. උෂ්ණත්ව වෙනසක් නැතිව යද්දි මොකද වෙන්නේ? මෙන්න මේ ඩෙල්ටා U කියලා කියන එක කෙනා බිඳුව කියන අවස්ථාවට පත් වෙනවා. ඉතින් අපිට ගන්න පුළුවන් මෙතන ඩෙල්ටා U කියන එක කෙනා බිඳුවක් කියන අවස්ථාව සමෝෂ්ණ අවස්ථාව කියලා. ඉතින් මෙතෙන්දි මේක මේ සමීකරණයට ආදේශ වුණාම ඔයගලන් පේනවා. එහෙමනම් ඩෙල්ටා U නැතුව යනවා. එහෙමනම් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W බවට පත් වෙනවා. ඩෙල්ටා Q සමාන ඩෙල්ටා W වෙනවා කියලා කියන්නේ මොකක්ද? මෙතන අපි දන්නවා ඩෙල්ටා T නැත උෂ්ණත්ව වෙනසක් නැහැ. ඩෙල්ටා T සමානයි බිඳුවයි. එහෙමනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? ලබා දෙන තාප ප්‍රමාණය මගින් සිද්ධ වෙන්නේ පරිමා විචලනයක්. ලබා දෙන තාප ප්‍රමාණය මගින් වෙන්නේ පරිමා විචලනය. ඉතින් මෙතන මොකක්ද මේ සිද්ධ වෙන පරිමා විචලනය? අපිට ගන්න පුළුවන් එහෙමනම් මේ මොකක්ද මේ? මේ තියෙන ඇත්තරම බොයිල් නියම අවස්ථාව. බොයිල් නියම අවස්ථාවද අපි දන්නවා P1 V1 පීඩනයයි පරිමාවයි අතර තමයි සම්බන්ධතාවය තියෙන්නේ. P2 V2 කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතෙන් දෙන ප්‍රස්ථාර හැඩතලෙත් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ හැඩතලයක්. මම නවත් සටහන් කරනවා ඔයගොල්ලන්ට බලාගන්න. P V මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ PV වක්‍රවල අපි දන්නවා මෙන්න මේ වගේ බොයිල් හැඩතලය තියෙන්නේ. අපිට ගන්න පුළුවන් AB ලක්ෂ දෙකක් අතර ඔන්න ඔය විදිහට මේ බොයිල් හැඩතලය ඇති වෙනවා. නමුත් ඔගොල්ලෝ හොඳට දන්න දෙයක් තියෙනවා මේකෙදි, විශේෂම දෙයක්. ඒ තමයි මේ AB ලක්ෂ අතර අපි ගන්න P1 V1 සමාන P2 V2. මේක ගන්නේ නියත උෂ්ණත්වයකදී. කියන්නේ උෂ්ණත්ව වෙනසක් නැති අවස්ථාවකදී. එහෙම නැත්නම් සමෝෂ්ණ අවස්ථාවකදී. ඉතින් මේ සමෝෂ්ණ අවස්ථා කියන දේවල් මේ ක්‍රියාවලියෙන් සිදුවෙන ක්‍රියාවලිය. කාලයක් තිස්සේ තමයි මේ ක්‍රියාවලිය සෙමෙන් සෙමෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ස්ථිර තාපී අවස්ථාව. ස්ථිර තාපී කියලා කියන්නේ අපි කලින් කතා කරපු සෙමෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ අවස්ථාව. ස්ථිර තාපී ක්‍රියාවලිය කියන්නේ බොහොම වේගයෙන් සිද්ධ වෙන ඒවා. තාප ප්‍රමාණය ස්ථිරයි. එහෙමනම් මේක බොහොම වේගෙන් සිද්ධ වෙන එක්කෙනෙක්. එතෙන්දී මොකක්ද වෙන්නේ? මෙන්න මේ ඩෙල්ටා Q කියන එක්කෙනා බිඳුවක් වෙනවා. ඩෙල්ටා Q සමානයි බිඳුවක් වෙනවා. ඉතින් මොකද වෙන්නේ එතකොට? මේ ඩෙල්ටා U සමාන වෙනවා ඍණ ඩෙල්ටා W ට. අපිට එක අවස්ථාවකදී ගන්න පුළුවන් මේක ස්ථිර තාපී ප්‍රසාරණයක් විදිහට. ප්‍රසාරණයක් විදිහට ගන්නවා කියලා කියන්නේ ආරම්භක පරිමාව වැඩි වෙලා තියෙන අවසානට යද්දි. ඉතින් එතෙන්දි මොකද වෙන්නේ? ඩෙල්ටා W කියන එකේනා ධනාගයක් බවට පත් වෙනවා. එහෙම වුණාම අපි දන්නවා ඩෙල්ටා W ධන වෙච්ච ගමන් ඩෙල්ටා U කියන එකේනා
රින වෙනවා. මෙන්න මෙතන අපිට රින ඩෙල්ටා U බවට පත් වෙනවා. මෙතනින් මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය පහළ බැසීමක් සිද්ධ වෙනවා. ක්ෂණික ප්‍රසාරණයක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා ස්ථිරතාපි ප්‍රසාරණය කියලා. එහෙමනම් එතෙන්දී මොකද වෙන්නේ? උෂ්ණත්වය පහත වැටීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔය බෝම්බයක් පුපුරන අවස්ථාවකදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ක්ෂණික ප්‍රසාරණය වෙදී අවට පරිසරයේ උෂ්ණත්වය පහළ වැටීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතන අපිට ගත හැකි උෂ්ණත්වය පහළ මෙතෙන්දි ලැබෙන ප්‍රස්ථාර හැඩතලය අපි ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රස්ථාර හැඩතලයක් PV ප්‍රස්ථාර හැඩතලය කලින් වගේම මෙන්න මෙහෙම හැඩතලයක් තියෙන්නේ. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ප්‍රස්ථාරයේ මේ වක්‍රයේ තැනින් තැනට යන්න යන්න මෙතන උෂ්ණත්වයේ T1 නම් මෙතන උෂ්ණත්වයේ T2 මෙතන උෂ්ණත්වයේ T3 විදිහට උෂ්ණත්වය වෙනස් වෙනවා. කලින් වගේ නෑ. සමෝෂ්ණ අවස්ථාව වගේ නෙමෙයි. ස්ථිරතාවීය අවස්ථාවේ උෂ්ණත්ව වෙනස් වීමක් තියෙනවා. ඉතින් අපි ওই විදිහටම ස්ථිරතාවී සංකෝචනයක් ගැන කතා කළොත් ස්ථිරතාවී සංකෝචනයක් ගැන කතා කළොත් අපි දන්නවා සංකෝචනයකදී ඩෙල්ටා W කියන එකනට අපි ලකුණු සම්මුතිය දන්නේ ඍණව. එහෙමනම් අපිට එනවා ඩෙල්ටා U සමානයි ඩෙල්ටා W. එහෙනම් ඩෙල්ටා U කියන එක කෙනා ධනාගයක් බවට පත් වෙනවා. ඩෙල්ටා U ධනාගයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ස්ථිරතාපි සංකෝචනයකදී උෂ්ණත්වය ඉහළ යනවා. අපිට ওই විදිහට ගන්න පුළුවන් උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් මෙයාගේ අපිට ගන්න පුළුවන් මේගොල්ලගේ ගන්න පුළුවන් සම්බන්ධතාවයක් තියෙනවා අවස්ථා සඳහා. අපි AB කියලා ස්ථාන දෙකක් ගත්තොත් අපිට ගන්න පුළුවන් P1 V1 යට T1 සමානයි P2 P2 යට T2 කියන මෙන්න මේ සම්බන්ධතාවය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ ගැටළු විසඳද්දී. අපි දන්නවා මේ සම්බන්ධතාවයත් එකත් ඉගෙනගෙන තියෙනවා කලින්. අර මවුල සංඛ්‍යාව නොවෙනස්ව පවතින නිසා අපිට සමීකරණය සමාන කරගන්න පුළුවන්කමක් තියෙන අවස්ථා දෙකක් සඳහා උෂ්ණත්ව වෙනස් වුණත්. ඊට පස්සේ අපි ගත්තොත් නියත පරිමා අවස්ථාව. නියත පරිමා අවස්ථාව කියලා කියන්නේ පරිමා වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවක්. කියන්නේ ඩෙල්ටා W කියන එකේනා අපිට පුළුවන් බිඳුව කරගන්න. ඩෙල්ටා W බිඳුව වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U ට. ඒ කියන්නේ කෙලින්ම තාපය ලබා දෙන තාපය නිසා මෙම වස්තුවේ අභ්‍යන්තර මෙම වායුවේ අභ්‍යන්තර ශක්ති වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය P1 යට T1 සමානයි P2 යට T2. ඉතින් මෙතන අපිට ප්‍රස්ථාර නිර්මාණය කරගන්න පුළුවන් මේ වගේ පීඩනයයි පරිමාවයි අතර. අපි දන්නවා පරිමාව වෙනසක් නැහැ. එහෙමනම් මෙන්න මේ විදියට පීඩනය විචලනයක් තියෙනවා. දාගන්න මාතෘකාව තාපගති විද්‍යාවේ පළමු නියමය සමීකරණයේ විශේෂ ආකාර තාපගතික විද්‍යා සමීකරණයේ විශේෂ ආකාර කියලා දාලා මේක ලියලා සමෝෂ්ණ නියත පරිම ස්ථිරතාපි අවස්ථා තුන පොතේ තීර තුනකට බෙදලා සටහන් කරගන්න පහළට පහළට. මේක මේ සියලු සටහන ලියාගන්න රූල් 25ක් වගේ ඉඩ තියලා යටින් මෙන්න මේ ටික ලියන්න පටන් ගන්න. මෙන්න මෙයාගේ යටින් එන්න ඕනේ සමෝෂ්ණ ක්‍රියාවලිය යනු සෙමෙන් සිදුවන ක්‍රියාවලියකි. සමෝෂ්ණ ක්‍රියාවලිය යනු සෙමෙන් සිදුවන ක්‍රියාවලිය මෙයාට යටින් එන්න ඕන ටික. ඊට පස්සේ යන්න
ස්ථිරතාපි කියන තැනට යටට එන්න ඕන ටික ලියා ගන්න. ස්ථිරතාපි ක්‍රියාවලිය anu ෂණිකව සිදුවන ක්‍රියාවලියකි. ස්ථිරතාපි ක්‍රියාවලිය anu ෂණිකව සිදුවන ක්‍රියාවලියකි. ඊට පස්සේ යටින් වෙනමම ලියා ගන්න මේක නිකන් සටහනක් විදිහට. ස්ථිරතාපි වක්‍රය සහ සමෝෂ්ණ වක්‍රය. ස්ථිරතාපි වක්‍රය සහ සමෝෂ්ණ වක්‍රය සමාන හැඩයෙන් යුක්ත වූද? සමාන හැඩයෙන් යුක්ත වූද? ස්ථිරතාපි වක්‍රයේ සෑම තැනකම උෂ්ණත්වය වෙනස් වේ. සෑම තැනකම උෂ්ණත්වය වෙනස් වේ. සමෝෂ්ණ වක්‍රයේ සෑම තැනකම උෂ්ණත්වය එකම අගයක් ගනි. හරි. මෙඩිය සටන් කරගන්න. හරි. අපි දැන් බලමු PV සටහන්. නැත්තම් මේ වක්‍ර කොහොමද කියවන්නේ? මේ වක්‍ර කියවද්දී ඇතරම A-level syllabus එකේ papers වල විවිධ විදේවල් වලට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් විවිධ සටහන් විවිධ හැඩයන්ට දීලා තියෙනවා. ඉතින් මෙව්වා MCQ එකේදී අපිට හම්බෙන අභියෝග අභියෝගාත්මක ප්‍රශ්න. ඉතින් මෙව්වා අපි හරියට කියවන්න දැනන් ඉන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් කියවන්නේ කොහොමද? දැන් අපි ළඟ තියෙනවා නම් මෙන්න මේ වගේ PV සටහනක්. මේවල ගැඹුරු භාවිතයන් ඔකරන්න ඇත්තනම ඒලෙවල් සිලබස් එකට නැහැ. නමුත් ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා දල අදහසක් ගන්න ඔයගලන්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ PV සටහනක් තියෙනවා කියලා හිතුවොත් මෙන්න මෙහෙම පාත් එක්කෝයි මෙහෙම පාත් එක්කෝයි තියෙනවා. මේකේ එක පැත්තකින් මෙහෙම යන්නත් පුළුවන්, මේ පැත්තේ උඩ පැත්තේ යන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සටහනක් තියෙනවා නම් අපි දැනගන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි අපි කලින් හොයාගත්ත එක දෙයක්. ඒ තමයි මෙයාගේ යටවන වර්ගඵලයෙන් එක වක්‍රයක් යටවන වර්ගඵලයෙන් යම්කිසි කාර්ය ප්‍රමාණය බාහිරට ගන්න කාර්ය ප්‍රමාණයක් ලැබෙනවා. අපි තව දේවල් ගැන අදහස දැනගන්න ඕනේ. ඒ තමයි මේ මෙතන ඉඳලා කැපිටල් A ඉඳලා කැපිටල් B දක්වා මේ ගමන් කරන මේ පතයන් දෙක සැලකුවොත් එහෙම මේ පතයන් දෙකේම විශේෂ දෙයක් සමාන වෙනවා. ඒ තමයි ඒ පතයන් දෙකෙන් කොයි පතේ ගමන් කළත් මේ අදාළ වස්තුවේ අභ්‍යන්තර ශක්ති වැඩිවීම වෙනස අභ්‍යන්තර ශක්ති වෙනස එකම අගයක්. මේ පතෙන් ගියත් අපි ගත්තොත් මේක පළවෙනි පතේ කියලා, මෙයා දෙවන පතේ කියලා අපිට ගන්න පුළුවන් ඩෙල්ටා U1 සමානයි ඩෙල්ටා U2. ඉතින් අපි දන්නවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W කියන සම්බන්ධතාවය අපි දන්න නිසා අපිට දැන් මේ අගයන් දෙක දෙන්නගෙම සමානයි. ඩෙල්ටා U1 ඩෙල්ටා U2 ට සමානයි. එහෙමනම් අනිත් කට්ටිය සංසන්දනය කරන්න පුළුවන්. සහ අපි දන්න තව එකෙක් ඉන්නවා. ඒ තමයි යටවන වර්ගඵලය. ඉතින් ඕගලන්ට පේනවාද පළවෙනි ප්‍රස්ථාරයට යටවන වර්ගඵලය මේක. දෙවන ප්‍රස්ථාරයට යටවන වර්ගඵලය මෙන්න මේ සම්පූර්ණ මම මේ අනිත් පැත්තට ගහන ඉතාලි සෙට් එක. ඕගලන්ට පේනවාද ඒ වර්ගඵලය ලොකුයි දෙවෙනිකට වඩා. මේකට වඩා. එකට වඩා. ඉතින් එහෙමනම් මට ගන්න පුළුවා ඩෙල්ටා W 1 කුඩයි ඩෙල්ටා W 2 ට වඩා. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඉතින් ඒක දැක්කාට පස්සේ අපි දන්නවා මෙන්න මේ ඩෙල්ටා U1 ඩෙල්ටා U2 සමානයි. එහෙමනම් ඩෙල්ටා Q 1 ඩෙල්ටා Q 2 අතර සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඒතර ඒකත් අපිට ලැබෙන්නේ ඩෙල්ටා Q 2 විශාලයි ඩෙල්ටා Q 1. දෙන්නටම අපිට ගන්න පුළුවන් ඩෙල්ටා Q 1 සමාන ඩෙල්ටා U 1 දැන් ඩෙල්ටා W. මේක දෙන්නෙක් සමානයි. ඒ නිසා දෙන්න අතර සම්බන්ධතාවයේ අපිට එක්කෙනෙක් ඉවත් කරගන්න පුළුවන් ඩෙල්ටා U කෙනෙක් එන U1 U2 කෙනෙක් එන. ඒ නිසා සමීකරණ දෙකක් වශයෙන් අපි මෙයාට මෙයාටයි පාත් දෙකට සමීකරණ දෙක ආදිශ කරගෙන හිතලා බැලුවම අපිට පේනවා එහෙමනම් ඩෙල්ටා Q2 විශාල වෙන්න ඕන ඩෙල්ටා Q1 ට වඩා. අපිට ප්‍රස්ථාරයේ වර්ගඵලය අසුර හොඳටම පේනවා ඩෙල්ටා W2 විශාලයි ඩෙල්ටා W1 ට වඩා.
තියොන් නොහොම තමයි ඔය විදිහට ප්‍රස්ථාරයක් කියවන්නේ ලියාගන්න. පීවී ප්‍රස්ථාර කියවීම ඒ ගැත ලියාගන්න. පහත කුමන පතෙන්ගින් ගමන් කළද? පද්ධති අභ්‍යන්තර ශක්ති විචලනයේ එකම අගයක් වේ. පද්ධති අභ්‍යන්තර ශක්ති විචලනයේ එකම අගයක් වේ. ඩෙල්ටා U1 සමානයි ඩෙල්ටා U2. නමුත් වෙනම ලියාගන්න තරුවක් දාලා මෙම වායුව බාහිරට කරන කාර්ය වෙනස් අගයක් ගනී. නමුත් මෙම වායුව බාහිරට කරන කාර්ය වෙනස් අගයක් ගනී. එම වෙනස් අගය හේතුවෙන් තාප ප්‍රමාණයත් වෙනස් වෙන්න ඕන. මේ ටික සටහන් කරගන්න. ඊපස්සේ අපි බලමු තවත් තාපගතික ක්‍රියාවලිය. මෙන්න මේ විදිහේ වක්‍රයක් තියෙනවා නම් එතන පීඩනය අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ වක්‍ර ක්‍රියාත්මක වෙනවා නම් මේ වක්‍රය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ එක එක අවස්ථාවලදී ඩෙල්ටා U තියෙනවා. මෙතෙන්දී ඩෙල්ටා U 1 ඩෙල්ටා U 2 ඩෙල්ටා U 3 තියෙනවා. මේ සියල්ලංගම එකතුව ශුන්‍යයක් කියලා අපිට ගන්න පුළුවන්. ඩෙල්ටා U 1 දැන ඩෙල්ටා U 2 දැන ඩෙල්ටා U P සමානයි බිංදුවයි කියලා අපිට ගන්න. මේකත් වැදගත් දත්තයක්. මේ ප්‍රස්ථාරය ඇසුරෙන් අපිට ලබා ගන්න පුළුවන්. ලියන්න. කිසියම් සංගත මේ වගේ සංගත අවස්ථාවකට තමයි මේ කතා කරන්නේ. කිසියම් සංගත තාපගතික ක්‍රියාවලියකදී එහි පියවර වලදී සිදු අභ්‍යන්තර ශක්ති වෙනස් වීම වල එකතුව එහි පියවර වලදී සිදු අභ්‍යන්තර ශක්ති වෙනස් වීම වල එකතුව ශුන්‍යයක් වේ. මෙතන ඒ වගේ අපිට ගන්න පුළුවන් මෙයාගේ ඩෙල්ටා W1 පළවෙනි කොටස් තුල සිද්ධ වෙච්ච එක. ඊට පස්සේ දෙවෙනි කොටස් තුල සිද්ධ වෙච්ච කාර්ය ඩෙල්ටා W2 මෙන්න ඩෙල්ටා W ඔන්න විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි සිද්ධ වෙච්ච මුළු කාර්ය ප්‍රමාණයත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඩෙල්ටා W සමානයි ඩෙල්ටා W1 ධන ඩෙල්ටා W2 ධන ඩෙල්ටා W3 ඇස. හරි. මේ විදිහට අපි ලබා ගන්න පුළුවන්. එක සටහන් කරගන්න. මේකයි මේක සටහන් කරගන්න. ඒ වගේම තවත් දැනගන්න ඕන වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි මේ වගේ අපි සලකන ලබන තාපගතික ක්‍රියාවලියක් තියෙනවා. PV වක්‍රය. මේ වක්‍රයේ මේ රේඛා ඔය විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මේ වක්‍රයේ ඔය විදිහට සංගුතයි සහ දක්ෂිණාවර්තයි නම් මේක ඕගලන් පේනවා ඇති. මේවා එකම පැත්තට ක්‍රියාත්මක වෙන්නේ දක්ෂිණාවර්තයි නම්. මේකෙදි වෙනවා විශේෂ දෙයක්. ඒ තමයි ඩෙල්ටා W මෙයක් ධන වෙනවා. ඒ වගේම ඩෙල්ටා Q මෙයක් ධන වෙනවා. ඒ වගේම තමයි මේ PV වක්‍රය වාමාවර්තයි නම් මෙන්න මේ විදිහට ගමු. මේ වගේ
වාමාවර්තව ක්‍රියාත්මක වේ. වාමාවර්තව ක්‍රියාත්මක වෙනවා නම් ඩෙල්ටා W ඍණ වෙනවා, ඒ වගේම ඩෙල්ටා Q ඍණ වෙනවා. ඒක නෝකත් වැදගත් මතක තියාගන්න ඕනේ දෙයක්. සටහන් කරගන්න. තාපගතික වක්‍රයක සංගත ස්වභාවයක් පෙන්눔 කරයි නම් සංගත ස්වභාවයක් පෙන්눔 කරයි නම් එහි ගමන් කරන දිශාව දක්ෂිණාවර්ත නම් එහි ගමන් කරන දිශාව දක්ෂිණාවර්ත නම් ඩෙල්ටා Q සහ ඩෙල්ටා W දෙකම ධන වේ. ඩෙල්ටා Q සහ ඩෙල්ටා W දෙකම ධන වේ. ඩෙල්ටා Q සහ ඩෙල්ටා W දෙකම ධන වේ. මේක ඇඳ ගන්න. ඇඳ ගන්න ඉතින් තෙල් ලියා ගන්න. සංගත තාපගතික ක්‍රියාවලියක සංගත තාපගතික ක්‍රියාවලියක ගමන් කරන දිශාව වාමාවර්ත නම් ගමන් කරන දිශාව වාමාවර්ත නම් ඩෙල්ටා W සහ ඩෙල්ටා Q යන දෙකම ඍණ වේ. ඩෙල්ටා W සහ ඩෙල්ටා Q යන දෙකම ඍණ වේ. සටහන් කරගන්න. අපි වායු සම්බන්ධයෙන් තමයි මේ මොහොතේදී කතා කර කර හිටියේ. ඉතින් අපි දන්නවා මේ තාපය ගැන කතා කරලා තාපේ පාඩමේදී අපි h සමාන mc තීටා කියලා සම්බන්ධතාවයක් ඉගෙන ගත්තා. h සමාන mc තීටා. ඉතින් මේ h සමාන mc තීටා කියන එක අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ වායු සම්බන්ධ දේවල් වලටත් අපිට ප්‍රයෝජනයක් ගන්න හැකි විදිහට මේක තියෙන්න ඕනේ. නමුත් ඇත්තරම ස්කන්ධය තාපධාරිතාවය කියන එවුවලින් අපිට මේ වායු අවස්ථාව සඳහා මේ වායු අවස්ථාව සඳහා ආදිශ කරද්දී යම් යම් ගැටලු පැන නගින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ h සමාන mc θ වෙනුවට පොඩක් වෙනස් සමීකරණයක් මේ වායු අවස්ථාව සඳහා පාවිච්චි කරනවා. ඉතින් මේ වායු අවස්ථාව සඳහා අපි ස්කන්ධය වෙනුවට මෞල සංඛ්‍යාව කියන දේත් මේ විශිෂ්ට තාපධාරිතාගේ වෙනුවට මෞලික විශිෂ්ට තාපධාරිතාගේ කියලා විශේෂාගයකුත් හඳුන්වලා ගන්නවා. ඉතින් මේ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් අවස්ථා දෙකකට මේගොල්ලන්ගේ මෞලික විශිෂ්ට තාපධාරිතා හඳුනා ගන්න. හේතුව තමයි සාමාන්‍ය ඝන වස්තුවක් වගේ නෙමෙයි ඇයි අවස්ථා දෙකකට හඳුනා ගන්න වෙන්නේ. සමහර වායු තියෙන්නේ ශක්තිමත් වස්තුවක් තුල, ශක්තිමත් ප්‍රදේශයක් තුල. සමහර ඒවා තියෙන්නේ ශක්තිමත් ප්‍රදේශයක් තුල නෙමෙයි. ශක්තිමත් ප්‍රදේශයක් තුල ඉන්නවා කියන එකේ අදහස තමයි පරිමාව වෙනස් වෙන්නේ නැතුව මේ වායුවන්ට තමන්ගේ පීඩනයන් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. සහ ශක්තිමත් නැති අවස්ථාවලදී අපි දන්නවා පිෂ්ණනයක් වගේ සම්බන්ධ කරලා තියෙන අවස්ථාවලදී වායුවන් ප්‍රසාරණය වෙන්න උත්සාහ කරද්දී තමන්ගේ පරිමාවත් වෙනස් කර ගන්නවා. ඉතින් මේ වගේ අවස්ථා දෙකක් සඳහා මෙතෙන්දී තාපධාරිතාවය මෞලික තාපධාරිතාවේ අර්ථ දක්වනවා. CP කියලා කියන්නේ නියත පීඩන අවස්ථාව, CV කියලා කියන්නේ නියත පරිමා අවස්ථාව. ඉතින් ඔන්න විදිහට තාපධාරිතා දෙකක් අර්ථ දක්වනවා. ඉතින් එහෙනම් අපි මේ තාපධාරිතා අතර සම්බන්ධතාවයක් ලබා ගමු. ඉතින් අපි මුලින්ම මාතෘකාව දාගමු. H සමානයි MC θ යොදාගෙන එහි හැඩය ඇසුරින් වායු සඳහා ගැලපෙන ප්‍රකාශනයක් සකස් කර ගැනීම. එහි හැඩය ඇසුරින් වායු සඳහා ගැලපෙන ප්‍රකාශනයක් සකස් කර ගැනීම. මෙහි වෙනම ලියාගන්න තරුව දැල. මෙහි ස්කන්ධය වෙනුවට
මවුල සංඛ්‍යාවත් විශිෂ්ට තාප ධාරිතාවය වෙනුවට විශිෂ්ට තාප ධාරිතාවය වෙනුවට මෞලික තාප ධාරිතාවයත් අර්ථ දක්වයි. නමුත් මෞලික තාප ධාරිතාවය නියත පරිමාවස්ථාවේ මෞලික තාප ධාරිතාවය සහ නියත පීඩන අවස්ථාවේ මෞලික තාප ධාරිතාවය ලෙස ආකාර දෙකකි. නියත පරිමාවේ කියලා ලියපතන CV කියලා දාගන්න, නියත පීඩන අවස්ථාවේ කියලා ලියපතන CP කියලා දාගන්න. ආකාර දෙකකි. තරුවදාල් ලියාගන්න වැදගත් කරුණා. නියත පරිමාවස්ථාවේ මෞලික තාප ධාරිතාවේ නියත පීඩන අවස්ථාවේ මෞලික තාප ධාරිතාවය ට වඩා වැඩිය. නියත පීඩන අවස්ථාවේ මෞලික තාප ධාරිතාවයට වඩා වැඩිය. මෙනිසා කියලා දාලියා ගන්න. මෙනිසා මෞලික උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට මෙනිසා මෞලික උෂ්ණත්වය සෙල්සියස් අංශකින් ඉහළ නැංවීමට නියත පරිමා අවස්ථාවේදී ලබා දිය යුතු ශක්තිය නියත පරිමා අවස්ථාව සඳහා සම්බන්ධතාවය මෙන්න මෙහෙම එනවා. එක අපිට ගත්ත හැකි ඩෙල්ටා Q සමානයි NC V ඩෙල්ටා T. ඉතින් මෙතන අපිට ගන්න පුළුවන් ඩෙල්ටා Q කියලා කියන්නේ කවුද? NCV ඩෙල්ටා T මේක සමාන වෙනවා. ඩෙල්ටා Q කියන එකට අපිට ගන්න පුළුවන් තව සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි 3n 2යි NR ඩෙල්ටා T. මෙතන
අපිට ගන්න පුළුවන් සම්බන්ධයක් n n තියෙනවා delta t තියෙනවා. එහෙමනම් cv සඳහා අපිට ලැබෙනවා 3n 2යි වෙනියත පරිම අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෘඩ බඳුන. ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් නියත පීඩන අවස්ථාව. නියත පීඩන අවස්ථාව මෙන්න මේ වගේ අවස්ථාවක්. මේ වගේ පිස්ටනයක් තියෙනවා. පිස්ටනේ තුල වාතාවරණ අණු ඉර කරලා තියෙනවා පිස්ටනේ තුල. ඉතින් අපිට පුළුවන් මෙතන සම්බන්ධතාවයක් ලබා ගන්න. අපි දන්නවා තාපගත විද්‍යාව පළමු නියමයට අනුව ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මේ ඩෙල්ටා Q ට අපිට ගන්න පුළුවන් සම්බන්ධතාවයක් N CP ඩෙල්ටා T. මේක සමානයි ඩෙල්ටා U වෙනුවට ගන්න පුළුවන් 3 2 NR ඩෙල්ටා T ධන P වතාවක් delta V. P වතාවක් delta V. ඉතින් ඔතන පරිමා විචලනය ගැන අපි කතා කළොත් මෙන්න මේ වගේ පරිමාවක් හිටපු එක්කෙනෙක් V නොට් V පරිමාවක් කරා වෙනස් වෙනවා. අපිට ගන්න පුළුවන් PV සමාන NRT සම්බන්ධතාවය P1 V1 සමානයි. එතනම නියත පීඩනය නිසා P කියලා ගමු. මෙතෙන්දිත් පීඩනය P, මෙතෙන්දිත් පීඩනය P. මොකද පිස්ටනයක් තියෙන්නේ. පිස්ටනේ තල්ලු වෙලා තමයි මෙතන පරිමාව විශාල වැඩි වීම සිද්ධ වෙන්නේ. නියත පීඩනයක් එනවා P1 V0 NR T1. එනං ඊළඟ අවස්ථාවට අපි දෙනවා P V සමානයි NR T2. මේක අංක 2, මේක අංක 1. එහෙමනම් මට ගන්න පුළුවන් 2 ඍණ 1 2 ඍණ 1. මේකෙන් ලැබෙනවා PV ඍණ PV නොට් සමානයි NR T2 ඍණ NR T1. මේ සම්බන්ධතාවයේ මම මෙතන ලියන්නම් ඒක ඉතුරු කොටස. මෙතනින් අපිට පේනවා P එළියට ගන්න පුළුවන් P V ඍණ V0 සමානයි NR T2 ඍණ T1. ඉතින් මට එනවා P වතාව ඩෙල්ටා V සමානයි NR delta T. තොන්න විදිහට මට ලැබෙනවා සම්බන්ධතාවය. ඉතින් මම මේ සම්බන්ධතාවය ගත්තෙ මෙතෙන් ආදේශයක් ගන්න. ඉතින් මම ගන්නවා NC P මේ ප්‍රකාශන කොටස වෙනම එන්න ඕනේ. එහෙනම් NC P delta T සමානයි 3න් 2යි NR delta T ධන. මෙතන එනවා NR delta T කියලා කියන්නේ. මෙතන delta T delta D delta T ඔක්කොම පොදු වෙනවා. delta T අපිට ඉවත් කරන්න. delta T ඉවත් වෙනවා 3 දෙනාගම. ඒ වගේම එනොත් ඉවත් වෙන්න ඕනේ 3 දෙනාගම. ඉතින් මට ලැබෙනවා CP සමානයි 3න් 2යි R ධන R කියලා. මෙතන R 3 2 R එකතු කරද්දී ඒක පොදු පාදිර ගන්න දෙකෙන් වැඩි කරනවා R ව. එතකොට 2 R ධන 3 R එතන 5 R බවට පත් වෙනවා. එහෙනම් මට එනවා CP සමානයි CP සමානයි 5 R බෙදීම 2 කියලා සම්බන්ධයි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට නියත පරිම පීඩන අවස්ථාව සඳහා CP සඳහා 5R බෙදීම 2 කියලා සම්බන්ධය ලබා ගන්න පුළුවන්.
සටහන් කරගන්න. අවස්ථා දෙකම සටහන් කරගම්මු. නියත පරිම අවස්ථාවයි, නියත පීඩන අවස්ථාවයි. මේකෙදි මූලික සමීකරණය මේක මෙතන ඉඳන් මෙතනට ආව, මෙතන මෙතනට ආවා. මෙතන p වතාව ඩෙල්ටා v කියන එකේනට අගේ හැදිච්ච හැටි මෙන්න මේක පැත්තකින් දාගන්න පොතේ. සටහන් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ CP CV අතර වෙනස බලන්න. CP ඍණ CV මම ගන්නවා 5 r යට 2 ඍණ 3න් 2යි r මට එනවා 5න් 3ක් 2යි එහෙනම් r කියලා එනවා. CP ඍණ CV සමානයි r කියලා සම්බන්ධකුත් අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඒකත් සටහන් කරගන්න.